අප අල්ලමිටඩ පනස්තුන්ගෙන වැඩස සතහන්නේ පලවෙනි කොටස ඇවව මිතුරන්ට දෙවැනි කොට සම්බන්ධයනුත් කියන්න වෙන්නේ මෙවර අපි වීඩියෝක් ලෙස නෙමෙයි අල්ලමට වැඩසරහන YouTubeබ එකල තියෙන්නේ තාක්ෂණික දෝසයක් හිද අපිට එක් කරන්න ලැබුණේ අපේ හඬ පටය පමණයි හැබැයිඒ හඬ පටයඇත් එක අපි පලවෙනි කොටස එක් කලා වගේම ඒකර නිදර්ශකයන් රූප සහිතව එකතු කල්ලා තියෙනවා අපි දෙවනි කොටස පසම අපේ ජාතික කතාව අපිට ප්‍රශ්න ලිපි ඔබ අදාස එවන්න නැ නැතම් තැවල් පටියේ විස හතලිස් පහ කොළඹ නැතම් ඇැල්පටියේ විස හතලිස් පහ කොළම කියෙන ලිනට ඔබට පුළුවන් ියන්න මි ිස් ැත් රා ොමදව. මට උනත් ලියන්න පුළුවන් මට ඒක ගිනොන වදක්ුණනේස අපිට මහින්ද රැලපනාව මහත් තැපෑලෙෙන්ිට පොතක් කියෙවලා තිබා අපි ඒ පෙන්නගන්නට පුළුවන් පෝ ගහරි. විශේෂෙන් පහුගිය සතියේ කතා කරපු කාරණයක් පිළිබඳව බොහොම ස්තුතියි මහින්ද මහත්මෑයට මේ ඔබතුමා අපිට එ පොත මහචය රාත් සෝම දෙවයන්ට මේ ජවාදූපතේ රටටබකෝහි. සිංහල ික්ෂන්ගේ අභය ගිරි විහාරය කියලා අපි අපේ භික්ෂන් වහන්සේලා ගිහින් මෙහේ ජාවදූපතය කරපු විහාරයක් ගැන සඳහන් කරන කොට මේ ගැන කතා කරපු හින්දා එතුමා මේ මේ පොත නිර්මාණය කල තින ඔබට ඒ පොත ලබාගන්න පුළුව පොත්තල සැල්ලවලින් ඉතින් බොමිස්තුති අපි මහින්දර ලපනාව මහත්මයයට මේ ගැන මරක් කලාට අපි අර නැවත්තුේතෙරෙ ව සැල් ල් ිීවැ සෙල්ලිියග. ති මහින්දරලපන හත්මැට සතුති කරන්න කැමතේ ත්මට කලින් ියල තිබුණා පොත තැපෑලෙන් ඒවනවා කියලත් දන්නල තිබුණා බොහොම ස්තුතියි මත්මය මතක් කල්ල තිබුණා රටුබොක ආරාමය ගැන අපි මතක්කරා ඉන්දුනීසියාවෙ තිබෙන මේ රටුබොක ආරාමය අභේගිරියේ සවරූපයෙන් හැදුවයි කල්ල පිකිව මත්මයායක කියල තිබන ඔෞුද අභේගිරියේ තිබෙන බටහිර ආරාමවලට හුඟක් සමානකන්තියන විදියට හදල තියෙන්න්නේ කෙලා එක සහන් කරන්ඩය ක කියල ති අප ඒත්මාත්මට ගහුරුවවයක් හැටියට කාරණෙත් මේ වෙලව සඳහන් කරන්න කැමතිෙනවාන් ඉතින් අපි අපේ වැඩසටහන සාකච්ඡාව නතර කළේ විරාමේයට කලින් මේ තිබිරිී වැව කියෙන ස්ථානයෙන් සොයාගත්ත සෙල්ලිපියක් ගැන මේ සෙල්ලිපිය සෙල්ලිපියම තියෙන කරුණු සාකච්ඡාවට ගත් අරගත් ශිලා ලේකන විද්‍යාක්ඥනයෝ පුරාවිද්‍යාඥයෝ පෙන්නලදීල තියෙනවා මේ සෙල්ලිපිය කරවල තියෙන්නේ මේ ලංකාවිදින එක්කම සෙල්ලිපිය නුවන් මේ සෙල්ලිපිය කරවල තියෙන්නේ කාශපරජ්ජරුවන්ගේ අභිෂේකයෙන් දහවිනි අවරුත්ේ හ මේ ගැන සොහන ලංකාවින එක්ම සැලිපිය එකම සෙල්ලිපිය ඒකැන කාශප රජ්ජුරුවන්ගේ රාජ්‍ය කාලය තුළ සම්බුවෙන ඒ කාලය තුල්ල රචනා කරනලද සෙල්ලිපිය වෙනක් කොහත් කාශපරජුරුවන්ගේ රජ්‍ය සමය තුළ අ දාහටයි කාලය තුළ වෙන කිසිමදක ක සල්ලිපතා හම්මිලන. හ තිබරි ව සෙල්ලිපිය වගේ කාශප රජ්ජුරුවන් ව මතක් කරන කාශප කියලාගෙනෙ හිටියය සෙල්ලිපිය ලියන කාලය කියලා එහෙම එකක් ලංකාව නෑමේ තිබරරිව සෙල්ලිපිය ඇරුණට පස්සේ. එතකොට තිබරිවෑව සෙල්ලිපිය කරවලති එන්නේ බුදල්ල අලදර කියලා පුද්ගලෙක් ඔහේ නම බුද්ධවෙන්නඇති බුදල කියන වචනෙන් එන්නේ අලදර කියන පුද්ගලය. ඔහු කියනවා මේ කසබල අලකපය මහාරජ්්‍ය චතලගිතක දසාවනක වසහි. එතකොට අම කාශපරජ්ජුරුවන්ගේ චතලගිතක දසාවනක වසහි කියලා කියන්නේ. කාශපරජ්ජුරු තමන්ගේ. චත්‍රය නැංවීමෙන් ගතවූ දහවවෙනි අවුරුද්ධේ චත්‍රය අංගනායගෙන රජ බවට පරිවර්තනය වෙනවා හරි මෙතැන මෙන්න මේක මෙවෙලාවේ අපේ සුනීත ගුණතිලක මහත්මයා අහගෙන ඉන්නෝ නම් මංහිතන්නේ අපට සකාශප සීගිරිය කරයි කියලා දක්වන්ඩ පුළුවන් ඉතාම ශක්තිමත්ම සාක්ෂිය තමයි තිබරිි වැැව සෙල්ලපිය ඒ මට පමවිතයට රණයක් තමයි අපි කව මම දැලනෑ කිසිම තැනක පාසලක දිවත් විශ්වවිද්‍යාලයක දිවත් මේ තිබිරිව සෙල්ලිපිය හා සීගිරිකා ශීගිරී අතරතින සම්බන්ධ ගැන හවාදක්වලා අවධාරණය කල්ලා පළමෝ සාකච්ඡාවට අරගෙන සංවාධයක් ඇති කරන ම දැකල නෑ. ඒකන ීගරිය කියන මහා නිර්මාණය පිළිබඳව හොඳම පෘෝත කගනව. හොඳම 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 ක්ෂ හැට අපට මේ ගඩ පුල අනික තවත්ත ගත්තේෙනවා. මේ වනුවන් මේ සෙල්ලිපියයේ මේ බූදල අරදල කියන මනුස්සයා මේ සෙල්ලිපිය ලියනකොට කාශපව අඳුන්නල දෙනෙ නිකන්නෙමේ ඕහ කියනවා ඕ කියනවා කාශප රජ්ජුරුවන්ගේ චතලාගීතක දසා වනක වසෙහි චත්්‍ර නැ වූ දහවිනි අවුද්ධ තම මම සෙල්ලිියි කරන්නේ එතකොට ඇය කාශප ගැන සඳහන් කරන්නට ලියනහොඳ වචනයක් කස්ස බල අලකපය මහරජ කාර්ශප හෙවත් ආලක මන්දහාදිප පත්ති රජජෝ. එතකොට කාශප ජීවත්වන කායේ දීම ක්‍රිස්තු වර්ශයෙන් හාරිසි අසු හත්තට කාල නිර්ණය කරල තිදෙීම සෙල්ලිපිය. එතුට අරැත් හහිතා කිලමීට පහක් එහා කාශප රජුරෝ රජ කරනවා ඒ පහෙ මෙහ පැත්තේ නම් පුද්ගලයේේ ගලක සෙල්ලිපියක් කොටනවා කාශප නැමති ආලකමන්දාාධිපති රජතුමාගේ චත්්‍ර නැවීමෙන් දහවිනි අවුරුද්දේ මන් එල්ලි පිරිියනවා එදකට මේ සීගිරී කාශපට කේරයාගේ ලකිව මේ අපි නමනිෙස ඒ කාලම කිය කාලෙමකි පරිණතාන මහත්ත්‍යයා තින්බ්‍රරියව සෙල්ලිපියනි පදනම් කරගත්තයාගේ මතයට හරිද සමහර පුරාවිද්‍යාක්ඥෝ කියයනවා ඒ සෙල්ලි පියක ති විච්චා එක වචනයක් අරගෙන. පරණනිවිතාාන මහතමය මහා ලොකු කතාවක් කිවයි කාශප ගැන කියලා හම මේ එකකත මේ නොක මේ ලොකම කිය නමුත් අපට පේනවා මේ කාශප පරණවිතාන මහත්මයා කාශප රජ්ජුරෝ සහ සීගිරිය ගැන කියපු දේවල් එක වෙනවා පිතියමු. හරි ඒතුමා ලොකු ගක් මේ කාව්‍ය මේ සෞන්දර්යාත්මකෝ අදහ සිදිරිපත් කරන්නේේ අපි සාකච්ඡා ඉදිරියට ගණ්ඩෝඩනකොද ඇති අපි වැඩසටහන් තුනක් කල්ලා අපි සීගිරිය ගැ සියට හතලිහක් එතර තාම කතාගල්ලද. ඉතින් අපිට පේනෝ එල්ලියේ ශ්‍රාවක ස්්‍රවිකා වෝ අපේ හිතවත්තු විශාල ප්‍රමාණය මේක දිගින්දිගටම දිගින්දිකටම මේ ප ප්‍රශ්නාහන මේක ඉදිරිට කරගෙන යන්ඩ කියන අනේ මේ ජල උද්‍යානය නතර කරන්න එපා ගල උඩටම යන්ඩ ිල්ලම එකම ඉතින්ි දන්න අප රටේ හිතවත්. holding මේ ැ ැනගඩ ලක මනාවත්තින ොද මනාව සාධරණයි න්වුවන් එ එකගල්ලටන යිතිේ මේ සංස්කෘතික දේපල් කියේනේවා අයිති මේ විසේසඥෝ මේ සවල් වටේ වාඩි වෙලා ප්‍රතිපත්ති සැලසුම් කරාන්ට මේ බුක්තිවිද ඉන්න එලිය ඉන්න මහජනතාවනේ ඔය අනපනත්තුොල කඩදාශයල මොනවා තිබුනත් අවසානයේ මේක යා යුත්තේ ේර මේ රටේඉන්න ජනතාවටන රටේ තරන්න මේ පිටරටොල්ල ඉන්නවන ජනතාවක් ීිරිය ෝක රම යක් ලෝක. හ ැම වස් ාව න ගේ ර . ජපානේ තියෙන විතාම ජනප්‍රේ වැඩසට හනකට එක ඇතුළත් කරන්න සීගරිය ගැන. මේගෙන් අපට පේන ඔඒයි කණ්ඩාම ජපානයන්ද ඇවිල්ලාහි සීගිරිිය වැඩේ විතරක් කරලා ඇන් ඒ සෝ විනාඩි හතලිහකපුනය වැඩසටහනකට ත අපට පේන ලෝකත් මේක දිහබලාගෙන නොතේ නිසා මේ පිළිබඳ මේ අයිති අපේ ජනතාවට නේ අපේ දරුවන්ට. දැ ඩිහිටි රම්පරාව කාලය ගෙවිලනේ න් ඉදිරි පරම්පරාවටනක අයිතයේට ඒ අයියට මේක පවෞරාධෙන්ුන් ඒගොල්ු ලෝකේ ඉස්තරහට ගෙහාම ජාත්‍යන්ත්‍රයට ගිහාාම රෝමේවාසය කළත් ශවිඩනේවාසය කළත් නවසීලන්තේවාසය කළත් තමන්ගේ අනන්‍යතාවකනෙක පෙන්නන්ට තමුන්ට තියන සම්පත තමන්ගේ සංස්කෘතිය දේපලනේ එතොට ඒ ආඩම්බරේ අපේ ළමයි තුළ ඇති කරන්න නං අපි මේ වගේ ඇත්තයුත්ත කියලදෙන්්ඩෝරන මේ සීගිරි ගලවටා මිත්‍යාකතාවලින් ඔතලා සීගිරිය සම්පූර්ණ මිත්‍යාව්බවට පත්කිරීමෙන් වෙන්නේ මේ අනාගත පරම්පරාවාතින් මේ විශිෂ්ට නිර්මාණය ගිලිහිලා යනෝ ළමයි අතරලදාන. තේනිසා අපේ වගකීමක් වෙන්නේ මේ මේ මේවා පිළිබඳ තියන විද්‍යාත්මක ශාස්ත්‍රීය කරුණු ජනතාවට තේරෙන විදිහට ලික මෙහෙමයි කියලා එතකොට දැන් බොහෝ දෙනාට කුතුහලයක්ති බනයි කුතුහලේ නිසාන සීගිරිය වට නොයකුත් මිත්‍යා ප්‍රබන්ධ ගොඩනගල තියෙන නුවවන්නේ දැන් අද අපි මේ වැඩසටහන් මාලාව කරන්න පටගත්තට පස්සෙේ සීගිරිය ගැනේ ස්්‍රෝකය අපින් අහන්නේ අවධහරණය කල්ලා ඔබ සියලු දෙනාටම විශ්වාසද සීගිරිය කරේ පළවිනි කාශ පරජ්වර කියල විශ්වාසකල ප්‍රශ්නය නවාේ. එතවට සීගරයේ හැදුවේ කාශපරජ්ජුරෝ කලප ඉගෙන ගන්ඩටන්ගත්තේ පහේපන්තේප පස් කල්ල වෙල්ල හය පන්තේන්දලන හය පන්තේන්ද ඩ්වවාන්ස ල්ලනම් සීග්‍රිය ගැන ඉගෙනගෙන ඉටවස එලියට කියල හදරුස් පරක් සීග්‍රය බලඩග හිල්ල. අපි හානවනං ඇත්තටම සීගරයේ හැදුවේ කාශපරජරෝද කියලා. ඒ හරියට අර මේ ලිවෙනකන් රාමායනය බලලා උදේට සීත කෞදගෙල්ලහනෝගේ ප්‍රශ්නයක්නයද නද ඉති අපි හෙනම් ඒඒ ඒ හිටැස අපි පුරවාදැමීම අපේ වගකීමක් ජනතාවට සතේ තොරතුර පිදිරිපත් කරන්නු නිසාම වැඩසටහනාහාගැෙන ශ්‍රාවකයෝ. අපේ හිතවත් YouTubeු නාලිකාවේ ප්‍රේක්ෂකයෝ ටප්ට කියන්ඩ තියෙන්නේ සීගිරිය කාශ්‍ය පරජතුමාගේ නිරණාම් නිර්මාණයක් බව සනාත කිරීමට අපට ඉත්තාම වගකීම් සගත සාක්ෂි. ඒ එතකට ද පිස්සල් කකිවගේ සීගිරි කුරුටුගගේ මන්දන්නම කුරුටුග ගෙනැි වෙන වැඩසනක් කර ර රන මොදම කුරුටු ගීලකහම ජනතාව දන්නේ කරටු ගී න වන තරයි කුටුගේ මහර ගීතවලට ඇතුලත් කල තිෙ විදී බැලුවාහමට ේෙවා කුරුටු ගී කිය සංකල්වය තේරෙන් නෑ කියලාේ මොකදේ කුරුටු ීවල අන්තර්ගතයක වෙන සාහිත්‍යයක් . එතකොට හේ සාහිත්‍ය වන්සකතාවේ සීග්‍රියයගැන ලියවෙන්න්ඩ කලින් ලිය වෙච ේ වා නයිත වඩ විශ්වාස සහගතයි. අනිකව ලියවතිනි සාමාන්‍ය මනිස්ුේ ලියපුුවගේ නන් සඳහන් කරලතිය. ම රහුණෙන් ආපු හවල් එක්කෙන මං අහවලාගේ පාදමූලේ ඉන්න ලේකකයා මමයි මේකල් ලියන්නේ. එමට ඒගොල්ල මන්ගේ අනන්න්‍යතාවන් එක්කමකල්ලිය ලතිෙන්නේ. එමන අපට පේනවා සාමාන්‍ය ජනතාව යම ප්‍රකාශ කරන්න ඒ කවරුත් බලගල්ල කරන්න වැඩන්නේේ එකගොල්න් ඔලු ඩක්වල න ල ොලු නක්වල න න වෙන ංකල්පතිය වෙන කාටහරි කඩයන්න හැක හැඟීමකින් ඒගොල්ලු විශ්වාසකරපු දේ ගොල්ලුන්ට හන්ඩල බිච්චද පොදු ජනයාතර පිළිගැනීම ලක්වීති බෙන දේතමයි අන්. නොෙක්දෙන ඇවිල්ල මේ ගීතව ලහනුවනේ මේ කාන්තාව චිත්‍රල ඉන්න කාන්තාව දුකෙන් ඉන්නේ කාශපරජ්ජුරූ මියගගේ නිසාද එ එහෙම හනෝ හරි එතකොට සමහරය කියවා මේ කාශපරජ්ජුරූ මේ සිතුුවන් ඇන් දෙේවා එතකට ඒ එහෙම කියනව නං ඒ අවුරු දෙසියකට පස්සේ වෙනකොට කැනෙ පරම්පරා තුනයින අවරුදු සීකට දෙසියකට පරම්පරා හයයි පරම්පරා හයක් යනකොට ඇතැ ටාපවායි දැනගෙන හිටිය මේ හැදුවේ කාශප පරජරු මතු පම්පාක් වෙලාලන වෙලා නෑ ඒේකයන් ඒ ගොල්ල එක දැනගන්න අ හඳුනාගන්න බැරුවවෙච්ච පරම්පරා හතත් දැනගෙන හිටිය. මේක කාශ පැද ක මුද ගොල්ලන්ගේ පතා පරම්පරයම් පරම්පරතමයි දැනමගේ ඒවිතර නෙමේමනුවන් දිගින් දිගටම තැන් ඔයි පසු කාලන්න සාහිත්‍යය වනතුවේ මන්දාරම්පුර පුවත රාජාවල්ලිය. කෘතිවරුණක් දිගින්දිගටම සීගරිය සම්බන්ධ ක නෙක්කාශපට ඒවිතරක් නෙමෙයි මානවිද්‍යාත්මකෝ බැලු හම මිනිස්ු අතර තිය කතා හැම කෙනෙක්ම මේ දැන් ඔය සීගරි අවට තියන දිය කැපිල්ල වගේ ගංවලට ගෙහාම ඒගොල්ලු ඉස්සර දහ නමවෙනි සතවර්ශය පවා වාර්තාවල තියෙනවා මේ ඒගල්ල ැඳදිම සීගිරි නුවර කියලා ග ුව කියලා ත මනිස්ු අතරට පණිවිඩේ ගිය. එතවට සී රජ කියෙලතමයි කුරුටුගීවල යවාන්ද සලතින. ති මේ විදිට බැලනකොටට අපේ හිතවත් ශ්‍රාවකීන්ට කියන්නට තියෙන දේතමයි. සීගිරිය කාශප රජුගේ නිර්මාණයක් යැයි සනාතකිරීමට ඌමනාතරං විශ්වාසසාගත සාක්ෂි අපි අතේත්තියනෝ. ඒේනිසා සීගිරිය පිළිබඳ ව වෙන ප්‍රබන්ධ. වෙත අවධානය යොමු කරන්න නැතුව මේ විශිෂ්ට රාජකීය පුද්ගලයා මේ මේ නිර්මාණය කරා කියයනයක ඔහු ඔහු සීගිරයේ මොනතරං උද්‍යාන හදන්ඩ ඔහු උත්සහගත් අද කියනක නොයික්තැංගල සඳහන් ව ල තිය නොහු ඉතාම පරිසර ලෝලියෙක් සීගිරි කාශ පරජත්තුමා හොට මනාවනේ පුලුවන්තරන් ැවල උයන් හදන්ඩ ගස් කොළන් හදන්ඩ. අදාප සීගරයට ගහමුණත් පේ නවාය අපේ වැඩසටහැන අපි පෙන්වානේ අර සීතල මාලි ගවල්ලේම ඒවා කිසිීම හානියක් කරන්න නැතුවතම ඒවා ගොඩ නගලතයන්නේ කියෙන පරිසරයටට පරිරේගෙන ලොකු සැලකිල්ල දක්ොල ල්ලඟට ොල්ලව නිතරම තෙතමන තයන්ට කාශි රජුර උන්දවල න නො ඇල මාර්ග පොකුුණු ඒේක මේ ගස්වලට සේටේවා විතරන්නෙම රස්ටික පැළවෙලා ඒ පරිසරයට එක්කහු වෙනකං එක් අහු කරන්ඩ වුවමනා කරන විදික්‍රමත් රජතුමක් කලා වස දැ මේ අපේ මේ සීගිරි වෙනස හන ගැන මේ අපේ ගෘහ නිර්මාණ ශිල්පීන් බොහෝ දෙනෙක් විශාල උනන්දුවක් දක්වලා අපිට කමෙන්ට් කරලා තිබ්බා ඒ පිළිබඳව වන්නම කතා කරලා තිබ්බා ඉතින් මට හිතන්නේ මේ අපේ ඒ කතා කර පුදධවයටත් අපි කියන්න කැමති මේ මොකද මේ ගෝනිර්මාණ ශිල්පය ආගටෙක් ප්ලෑන් එක හරිම විශ්මෝ ජනක යිහ ලෝකයෙන්ම හරිම දුර්ලබ කාරණයක් ලස ඉතින් අපි ගදැනර ීගගේය කෘටුගගේ ැන කටපත් පවර ගෙන වෙන මඩටිසර කරනවාගේ මේ අපි විවෘධ ආරාධනයක් කරනවා අපේ විශේෂයෙන්ම ගුුණනිර්මාණ ශිල්පීන්ට මේ ඔබ අපේව සම්බන්ධ කරගන්න උස්ථහ කරන්න ඔබට විශේසිතූ යමක් අපි කරන්න උස්ථහ ගම්මුස මොකොට විශාල උනන්දුවක් අපේ දේශය ග්‍රනිර්මාණ ශිල්පී දක්වල තිබ්බ ඉතින් අපිට අපිත් එෙක් සම්බන්ධතාවේ තියෙන මේක නර්මණ අහන රුනිර්මාණු ශිල්පීන්ට අපි ආරාන කරම අප ඔබ ෙනුව යම කරන්න උත්සාහරන්න මේ ගරිී ග්‍රුනිර්මාණ ශිල්පයග ැෙන මේේකක් ඇතවශයේීම මහිතනවා විශ්විද්‍යාල මේකට මූලිකත්වය ගන්න ඩුවන ඒම විශ්විද්‍යාල මමුලිකත්වය ගන්න නැත්තං ගෘර්තිකයන් හරි මලිත්ව ගන්නන්ට උදාහරණයක් හැටේට අපි පහගගේ වැඩස ටහනය කිවවා. ඔ සීගිරිය තියන ක්කොම බිත්ති කපරාදු කරලා ය චිත්‍ර ඇඳලා තිබ බවට සාක්ෂිතිය නොයයි කියලා. එතර අපි පෙන්වවාන අ ඉතුර වෙලතියන කපරාදු කෑල්ලක්ව ති බලන්ද දැන් ඔ කෑල් අරගෙන අපට පුළුවන් නේද මේ කපරාදු මෙච්චර කාලයක් මේක විනාසවෙන්නතු තිබුණ. අවුරුදු එක්දශ පන්සේකට ගිට්ට වෙන්න කාලයක් පසින් වෙහිලා මුහුත්වෙන්නතු තිබුණ ඒ වරනක් තිතුර වෙලා තියෙනයිට අපට ඒවා විශ්ේෂණය කරලා මොකක්ද මේ අපේ දේශී තාක්ෂණය මේවා මෙච්චර දුරට ාරක්ා වෙල්ලා තිබුණ කොහම දෙද ඒවැඩ අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සීගිරිය මුළුමනින්ම සුදේශික නිර්මාණයක්. නමුත් ඒ සුදේශික නිර්මාණයට යම්යම් සම්ප්‍රදායන් බලපාන්් ඇතිමං අරේ වැඩසට හනිදිකිවර චාර්භාග් සැලැස්ම. චාර්ාෂාව පේෂාව චර්භාග කෙල අඳුන්නනය චතුරභාග සැස්ම තියනවා ඒ ඉදාවවෙ ඉදයා වෙත්තින මෝගල්ල උද්‍යාන දි ැලුහමර සනෙන්නවා හරන උදාහරන එතකොටත් දැන් ඔය කාටත් කලින් අපි එක කලා තියෙනවා ඒ චාර්භාග සංකල්පය එතට මේක මේකෙන් කියන්නේ අපි තමයි ඔක්කොම කරේ කෙලා ආඩම්බන එඉඩ නෙවේ අපි සතුව තිබිච්ච දේශීය බුද්ධක් දේශී සංකල්පනයක් තිබුණා යි දේශයගෙනන වජන පවිච්ච කර මුගක්දෙනහන ොකදේ දශය කියයන්නේ. දේශීයගලක යන්නේ මේරටේ පරිසරයට. මේ සහටේ පොලවට. මේරටේ වතුරට මේරටේ කාලගුණයට ගැලපෙන ආකාරයට අපි විසින් නිර්මාණය කරගත් තර්කානුකූල හැසිරීම. තමයි අපි දේශීයි කලකන්න. එ දේශයගැනනි තාම නොයින්දුල් වෙන කාටව සම්බන්ධ නැති ඒව හීන. එ මේව නෙමේ. අපි දූපතක්. දූපත හරහ නොෙක් හොළංහමාගෙන අනවාන. හරි සමහරලාට අපේන සීතල හුළන් රැල්ලි අත්තතාත් තික්සාාරෙන් පටන්ගන්න හොලක්න්න. එතර මේ අපේ අහසිතයන වලාකුළුේ දේශී වලාකුළු කියලා යාපනේ මෙහ පැත්තේ දෙවඋන්දරේ මෙහ පැත්තේ හදෙනන වලාකු නේනේ ඒවා නොයෙක් පලාාත්තල ඉඳල හුලන් ඔස්සේ එන වලාකොලුනේ ඉදිම් සංස්කෘතියත්තයෙම අපි දූපතක්. අපේ අපේ දූපත හර නොයෙක් සංස්කෘතික රැලි හමාගෙන ගියානේ. හමාගෙන ගිහාම අපි අපේ තිබිච විශිෂ්ටතාවතමයි ඒන ඕනෑම දෙයක් අපි අපට අවශ්‍ය පරිමාණයෙන් උරාගෙන. අපි ඒ අපේ හැඩේට පරිවර්තනය කරගන්නවා. කරගෙන අපේ අපේ දෙයක් අපි හදාගන්නවා ඒකෙන අපි දේශයි කලක කියන්නේ අපි අර් කිවන අ තත් සම තක් බහව වචන ඒවාගේ අපි හදාගත්තා. ඉති මෙන්න මේ කෞශල්ලය අපට තිබන සීගිරීදිහා බලකොන ටත් අපට පේන්නේ. සීගිරිය අපේ වාස්තුවිද්‍යාඥ ෘතිිකයෝ වෙනත් වෘතිිකයෝ කලා හිතිහාසඥයෝ. මේ වාඩිවෙලා යුරෝපේ හදන කලානයායන් ගැන කතා කර කර කෝපි විබී හිටියට මේ රට මුහුත් වෙන්න නෑ. අපි 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 දැනගණ්ඩෝනට පුළුවන්කමක්තිෙන් ඩෝන මේ අපේ තියන කලාකෘති අපේ තියෙන වාස්තුවිද්‍යාව. දැන් ඔබ වැඩසටහන ආරම්භ කරන්නකොටම නුවන්. මකර බ්‍රෝ ෆේශන එක. බ්‍රඩෝ ෆන්ඩේශන් එකගේ අන්තර්ජාතික පදනමක් මේ ශ්‍රී ලංකාවේ කෙරිච්ච පර්ේෂණ වෙනුවෙන් එකගුල්ලන්ගේ වෙප්පිටුවක් වෙන් කරන්නේ ඇයි ඒ දේශය භාවේ නිසා ඒගොල්ලට ඕන පෙන්නන්ඩ මේ බලන්ඩ ලෝකය හරිම වර්ණවත් මල් යායක් වගේ. අප්‍රරිිකාවේ මෙහෙමයි ලතින් ඇමරිකාවේ මෙහමයි ඉන්දියාව ලංකාව මෙහමයි එතොර අපි ලංකාවේ කරන්න කියන ලතින් ඇමරිකාවේයක් එගොලට එක වැදගත්වන්නේ ඒක ලතින් ඇමරිකාවත් තියනවා ඉති ඒනිසා අපි ලාංකික දේවල් ලාංකිික දේවල් හදා අධ්‍යනය කරනකොට ඇමරිකාවේ හදපු කන්නාටි දෙගත්දා කියෙන ඒකෙන් බල්ලලා මේ අදධ්‍යයනය කරන්න බෑ එමුණම අපට ඇමරිකාවත් මේ පේන්නේ ලංකාවත්න මේ පේෙන්නේ ඔය එකකටම නැති මොකක් හරි වෙනත් එකක් ඒනිසා අපට සුපහැදිල්ලි ඊළඟට ස්තිර කල්පයකින් පක්ෂපාතිීත්යකින් තොරව අපි මේවා මේවා සියල්ලුම්ම දේවල්නුවන් මනුෂ්‍ය වර්ගයට අහිති දේවල් ලෝකයේ මේවදිහ බලන්නන්නේ හෝමෝ සෑැපියන් කෙලකයන්නේ ලෝකේ පුරාම ප්‍රචලිතලා ලෝකේ ජනවාස කරපු සතෙක් එතකොට මේ හෝමෝසාපියෙන් මනුෂ්‍ය වර්ගයා කියන කෙනක් තැනවා ැ උදාහරණ කැඩට මට මතකයි එක්තරා විද්‍යාඥයකිවවා මිනිහා මිනිහෙක් වුණේ ස්වභාවධර්මය තියෙන දේවල් වෙනස් කරලා ආහාරයට ගණ්ඩ පුළුවන් විතර හදපුනිසා අපි කියැන හරකෙක් නම් තන කොල කනවා ඒක තින ම කල කන්නේ ග කන්නන්නේ ොත් මිනිසා විතරයි ෆට් ප්‍රොසෙසිංකේන එක කරේ ත මිනිහා කියන සතාට මිනිසත් බව ලැබුණේ ආහාර නිෂ්පාදනය කරන්න පටන්ගතර පස. හ එතර හමනන් කෙන් අපි ලෝකයේ දිහා බලන්නේ තනියායක් හැටියට මනුෂ්‍යත්වය කියෙන එක. එතකොට ලෝකයට අවශ්‍ය ලෝකේ අගේ කරන්නේ අපේ තිබෙන ඩයිවර් සිටි කියන එක. එකන අපි විවි දත්වය. ැ ශ්‍රී ලංකාව කිව්හම අපට ආවේ නික දේවල් තියෙනවාන අපේ ද්‍රව්‍යම සහ උපකරණ වචන, කලාව, සිතිවිල්ලි හැසිරීම් හැම එකක්ම, මට හරි ආනන්ද ජනක සිතවිල්ලක් පහල්ල වුනා එක්තරා ලිපියක් කියවනකොට. ඒ ලිපිය කියලා තියෙන කරු දෙයක් බැලුවන් මට තේරෙනවා මුළු ෝකෙම හිතන්නේ එක විදිහට කියලා. දැන් ඔයි ටැබූස් කියල ගේ තහංචි තහචි තේරන එක කරට ඔවලු. දැ මම ලිපියක කියව්වා. බාහන්්ඩ ගෙදරක තියෙන බාන්්ඩ පවා ස්ත්‍රීහාා පුරුෂ ලිග වශයෙන් වෙන් කරනයි කියලමි නිස්සු. කැන ගෙදරතියෙන බා්ඩ යෙන්නේෙ හිරමනය වඩ පුළුවන් පොල්ගටු හැන්ද වන්නඩ පුළුවන්. ඒවගේ දේවල් දිහා අපි බලනවය ලිංග බේදයකින් කියලා. කියෙලා ලිපි උදාාර දක්ලදන අප්‍රිකාව මෙහම කරන අපිකාව ගෙදරතියන මේ උපකාරණ ස්ත්‍රීලංගයි මේ එකක පුරුෂ ලිංගයි කෙනනට මට මතක් වුණා නුවන් එක හදාමේ මතකයක් දන්නවාද. අපේ ගංවල අපටත්ඒ කියලා තියනවා. පිරිමිලමයින්ට වංගේෙඩ උඩ වාඩුවෙන්ට දෙන්නග එක බොහොම නරක එක ටැබූ එකක් තංචයක්. හරි ඇයි පිරිමිලමයි වංගේෙඩි උඩ වාඩුවෙන්ට දෙන්න ඇත්ති. බැලුහම වංගෙඩිය ස්ත්‍රීලිින්ගේ වර්ණගල තියන්නේ. යක පිමිලාමයෙක් තාම විවාහ වෙනවාය සැවිල්ල නෑ හරි එතට වංගෙඩිය කියන්නේ ස්ත්‍රීලින්ංගයි නමුත් වංගෙඩි ආජීව. එතට අජීී ස්ත්‍රීලිංගික වස්තුක්කඩ වාඩවීම මේ දරුවාගේ සස්ත්‍රීකත්වය පිරිහෙනවායි කියලා විශ්වාසයක් අපේ සමාජය තිබුණා අපප්‍රාණවාචී නවපදයක්න වංගඩිය කියල අපනනච න නමුත් එක ස්ත්‍රීලිංගිකයි එක ස්ත්‍රීලිංගිකයි එත ස්ත්‍රීලිංගක වංගෙඩිය උඩ එකත් බලන්න ස්ත්‍රීලිංගික දෙයක් හැටියට හරි එත ට ඇදැම් බලන් අප්‍රි වෙත එහෙම හිතල තියෙනවා අපේ සමානයේ ගම සමාජයේන සාක්ෂරතාව තින සමාජනෙම වතින්න අපේ ගමේමෙකු නගරගවල වංගෙඩිනෑන ගම කියවල පේ ගංගුලත් යන පිරිමිලමන්ට වන්ගේෙඩ ුඩ වාඩුවෙන් දෙන වංගගේඩිය ස්ත්‍රීලිංගිකයි ඒ අජීවී ඒක මත වාඩිවීමෙන් මේ දරුවාගේ ජීවගල් ගුණයි දරුවන් බිහි කිරීමට තියෙන ගතිය අඩුවන්න පුළුවන් ඒක සාපයක්වෙයි කියලා එම විශ්වාසත බලන්ඩ සිති විලි කියනේවා. මේ ුනිවර්ල්ල එක ෑන ජාති අන්තරයි මේ ලෝකයේ පුරාමි මිනිස්හට හිතන එක ද ි හල් ෙි ඩ ඩි හෙල්ෙටි කන්ඩපා කියනවා හරිද එතකට මම්ම කියන්නේයන්නේ මොකන්ද ැන් සීගිරිය ගැන වනත්. සීගිරිය තියන කලා වාස්තුවිද්‍යාවේ සෑම දෙයක් ම පි අධ්‍යයනය කරන්නඩ ඕනෑ ඇයි මේක අපට ලෝකෙට දෙන්නඩ පුළුවන් වෙන්නේ මෙන්න අපේ ශ්‍රී ලාංකේ අනන් ්‍යෙතාව ඒ ශ්‍රී ලාංකයේ අනන් නතාව වනාාට මේක ගෝලීය මනුෂ්‍ය දායාදයක්. ඒක තමයි අපේ අපේ දේ අපට ඕනෑ අප ලෝකයේ කුයි කැලවරක හිටියත් අදා අපට ලංකාවගෙන ආඩම්බර ෙන් පුළන් ක්‍රිට් ක්‍රීඩාවගන අපි ජා්‍යන්තර වශෙන් ප්‍රසිද්ධියයට පත්තලත්වයනවා එතකොට අපි මල්ල ක්‍රීඩාවලින් යම් දුරකට ඉස්සරහට ඇවිල්ල අපේ නමක් තිබිල්ලතිය නො ඉතිහාසේ එතකට මේමවාගේ දෙවලින් ලෝකේ අපි ගැ දන්නවා. ඒ අපට ෝක ගන ඉදරියම් ආඩම්බරෙන් කතා කරන්න පුළොන්ගන්නම අපේ තියෙන සංස්කෘතික කටයුතු ගැන. ොට ලෝක උරුම ලයිස්තු අපේරටේ ස්ථාන ගනාවතියන තුට ෝකයේ අන්දරුවගන තිේෙනම කුඩා දපත ඉතාම වැදගත් කියලා. ඉති මෙහම බැලු හමේ නිසා කියන්න අරේ වාස්තුවිද්‍යයක් මහත්තුරුන්ගේ කතාවට සම්බන්ධ වනේ එන්න. අධද්‍යයනය කරන්න. අපේ 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 දේ ලෝකෙට දෙන්න අපි මේවා පාවිච්චි කරලා අපි අපි වෙනුවෙන් හදම වාස්තු විද්‍යාත්මක අද හස්. හදලා මේක තියෙන ද්‍රව්‍ය වෙන්ඩ පුළුවන් මේක තියන ජලකළමනා කරණය වඩ පුළුවො. චිත්‍රවෙන්ඩ පුුවන් චිත්‍රවල වරණ වඩ පුළුවන් මේවා ඔක්කෝම අරගෙන අපට පුළුවන් අපේ රට වෙන්ුවෙන් යම කරන්න ඇත්තව රටක් හදන්නේ ෘර්තිිකෝ විද්‍යාක්ඥෝනි දර්ශ නිිකෝ රටල් හදන්න ව කාට රටල් හද බෑන ොරුණ ක කියන්න තර ැ අදමකදම මේ සමමාජ තින දර්ශනිකෝ ින්තකෝ ෘතිකෝ පැත්තකට දිල වෙනයි ට හදන්ඩගේ හමේ අබද ල තින්නේ එතකොට කටහරි මෙැවලමක් දුන්න අනිත්තය දැන ගන්ඩඕනේ අනිත්තායගේ උපදේ ගණන්ඩ. උපදේ සරගෙනවා කරන්ඩ ඕන එගොල්ලුනේ මත නිෂ්පාදනය කරන්න ද කාශපරජ්ජුරුවන්ට වනාත්න් කාශපරජ්ජුරුවන්ගේ සීගීරි කාශපගේ සංකල් පේග බෝඩ් ගත් දාල කරන්න ගැන ීගිය කන්ඩ වෙන්නේ ේද තු කාශප පරජර දැනත් කාල හිට හොඳම වාස්තු විද්‍යක්ඥය හොඳම දර්ශනකෝ ොදම කවියෝ කෝමටික එක් කහු කරගෙනම සීගරිය කියන අසමාන නිර්මාණය ගොඩ නගන්ඩ. ඒේ නිසා බි කවරුත් එක්ක මේක ගැන. තාම ප්‍රගති ශීලි ආකාරයට අප අද්‍යනය කරන්නටඕන එකතකොට අපිටආවපු ප්‍රධානම ප්‍රශ්නමේ වැඩසට හන්තුනෙන් පස්සේ ඇත්තටම කාශපද සීගිරිය ඉදිකරේගෙන පතාද අපිගෙනන ප්‍රාම සාහිත්‍ය මෙය වශෙන් මේ චූලවන්සේ සඳහන් වෙන කාරණය සහන්කර අවුදු අටසීකට පස්ස සීගරි හදන ලියවුණත්. ඉළඟට සීගිරි ගීවල කුරුටු ගීවල කැටපත් පවුරේ මේ ගැන ලියවෙලා තියෙන ඔස්සේ ඒක ස්ථාපිත කලා මෙතනත් දීවෙලා තිනවාක. අමතර ගලේ කොටලා තිබුණට සල්ව ස කාශපගේ රාජ්‍යය කාලයේදීම එකැන හුගේ අභිෂයකයෙන් දහවෙනි අවුරුත්තේ එ පුද්ගලය මුුදල අරදල කියන පුද්ගලයා කියනවා මම මේක කරන්නේ ආලක මන්දාධිපති කාශප චත්ත්‍රනැන් වූ දහවෙනි අවුදේ මක ලියන්න ඉතින් එතදිිත් ආකාර තුනකින් දැම් ප්‍රත්්‍යක්ෂ වෙලා තියෙනවා කාශ පරජරු මයි ීග්‍ර කළෙ ේ ල ඒනි දැම්මේ. රිදදි මත ගොඩනගණඩ අන්ඩපා නෑ කාශපඩමීම මේක කරේ මේක වෙන බලවේගයක්වි සිංකලේ සීගිරි ගල ඇතුළේ කාමරතියෙනවා අඒක ඇතුළේ වස්තු තියනවාපබල් මහත්ත්‍යයා වැෑ දුරුවවල් ඇල්ල අවස්තු අරගෙන ගියා මේවාගේ පලකට නැති දේවල් කියලා කාලනාස්තිි කරන්්ඩ එපා ඒවගේමන්තර්ජාලේ පිටු ගණන් නාස්තිි කරන්පා කාල නාස්තිි කරණ්ඩපා මෙ වගේ දෙවල් ලියන්ඩක අන්ඩ සීගිරිය ගැ සංවාධයක් කරන්න සීගිරිය ගැන බලන්ඩ දැක ඩන්නන් අපි උදව් කරන්නන් ඒ සාක්ෂි පෙන්න්නම් කැනීම් කරලා තියෙන නුවන් නොබ දැන්වා සීගිරී ලනාවේ චිත්‍රවල ඇඳලයිඉන්න. ලනාවගේ චිත්‍රයක් දයාහන දැම වැඩසට හ රන්නාට පස්සවත් බලන්ඩයි චිත්‍රයක් දිහා ූමනාවෙන් දැන් අපි නිකම් බලලාගෙන යන්න දම බල්ලටට ගෝ සමිපරූප පස්සෙෙන් දැ සසිකල් ලන්න ලනාවඉන්න ඉතින් දැන් එතකොට ඒ සීගිරි ලනාවන්ගේ කනේ තියන කුන්්ඩලාබරනය බලන්න කරාබු තයි කරාබෝ කම්බු නනි උද්‍යානය හාරනකොට හරි ඒ කරබෝ කම්බුණා සීගිරයේ ද්‍යානයේ කැනීම් කරනකොට. කාන්තාව දාගෙන ඉන්නවා විදිහම රාබුවක් කම් වුණා හවිදැම් මේ කරාභේ චයරපයක් දැම් පෙන නොවෝ හර එති ලස්සන දම්පාට ඇමතේස්ත ගලක් කල්ලපු හරියට මර සීගිරි නයිපෙන ගුහාාවේ සිවිලි මේේ චිත්‍රිතිෙන වගේ ලස්සන මේ ෆෝරල් uh, ි designයින්ස් කල කියනේ ගස්වල කොලහම යෙන මල තියන දැ මේ රූප හොඳර පේවානක ඉතිබි දැන් මේ රූපකම එකට සම් සසන්ධනය කරල බැලුව මේ කනේ තියන කාබුවයි ඇහම්බච්ච කරාබුවයි. හරි එතකොට මේ බැලු හාමවිති අපට පේවාන මේ පරට ගලප ගැපෙන්නේ කොහොද මේ මේ වෙන කතන්දරයක් ගැන කියනන්නේ මේසී කිරිය මේ හෙමයි හැදුවේ මෙතනනා හාවල් තැන මෙතන හාහෙම නෙමෙයි. අපි මේ තියන ඔක්කෝම ශාස්ත්‍රීය කරු. මේ විශෂයන් අයිති ශාස්ත්‍රක්ඥයෙන්ට නිුවන් තැන් පේ ම බස්ේකනකොට බස්සේක කැඩන හම ම බැහල බස්යක හදන් යනවාද ම දන්නන්නේනක ම පැත්තකට බලින්ට බෑය හදනක් නැවිල්ල එක හදනකම් ඇති ම බාසුන් හැක වැඩේ කරන්නගේ හම බස්ස එකක ඉදිරිට ගෙන අන්ඩක් බැරවා මගේයගේ කුණුගාගෙන මංගේ වැඩේ කෙලවරන්න ඒන්සාි දැනගන්නට ප්‍රෆෙෂනලසම් කිය එක ෘතිය භාවය. ගෘතිය භාාවය. ෘති භාවගේන අප පරණමිසු දගෙන හිටිය. නුවර යුගේයේදී දූර දහයත්්‍යබුණන. වලංහදන දූරය. ඒවගේ දර අපේ දර ගැන කතා හමෙන් පස්සේ අපට විරහමයකට ඇන්වෙනවා.ි අලු තලුත් මාවත් ඇරනවා සීගිරි ැන කතා කරන්නගේ හම සීගිරියගල්ලේ දරවල්ලැරීමගෙසේ වෙතත් අපි විරාමක යනවා න අනතුර න ස් ට ම පන ප ස්තු හැ තුන ද ප න දුරකතනන්ගේ නැත්තන් අපිය බොස්ේ බල්ල උද වියට පුළුවන් ඩිස්කිප්ෂන්ගේ පල්ලහා. කමෙන්ට් පවිදිහයට ඔබේ අදහස් පරන එකක් ඩස්ක්‍රිප්ෂන් එකේ පිියෝ සබන්ධ කරගත් යැකි මාර්ගයෙන ද්දක් ලපී නවා ව අපි යම් විරාවේකට විරාවේ නතුරුව නැවදත් අල්ලවිට ස්ටි සමක අපි YouTube බොස්සේ නර්මණකට්ටියට මේ දෙවැනි කොට සිදලා තුන්වෙනි කොටසට මෙතැනින් යන්න පුළුව